ගරු ස්වාමීන් වහන්ස කෙනෙක් භවනාවට යොමු වන විට හිත එකඟ කරගන්න බැරි වෙයි කියන අවිනිශ්චිතතාවය මතමයි චින්තනය එක්කමයි භවනාවට යොමු වෙන්නේ මෙන්න මේ කාරණයක් ස්වාමීන් වහන්ස අපි අවබෝධයෙන් දැකිය යුතුයි නේද හරි ඉතින් එතන ඒ සකස් වෙනකොටම යා ඒක දකින්න ඕනේ පංච නීවරණයක් කියලා ඒතර පංච නීවරණ දකිමින් තමයි යා භවනාවට යන්නේ ගිහම සප්තබොධ්‍යංග වැඩින්න විදියක් නැහැ එයා සැකේ තුල නියන්නේ සැකේ තුල ධර්ම විදියේ බොංජංගයක් වැඩෙන්නේ නැහැ එහෙම ධම්ම විදියේ බොංජංගයක් වැඩෙන්නේ නැත්නම් සමාධි උපේක්ඛාව ගැන කතා කරලා වැඩක් නැහැ ඒ නිසා සැකේ අයින් කරන්න විචිකිච්ඡාව අයින් කරන්න මට දැන් බැහැයි කියලා හිතුණත් ඒ බැහැයි කියන්නේ අතීත සංස්කාරයක ඵලයක් ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න නැත්නම් ඒක චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට දාන්න ඒ නිසා විසිරෙන හිත භාවනාවේදී කමතහනක් කරගන්න විසිරෙන හිත භාවනාවේ නැගිටීම උදෙසා නෙමෙයි භාවනාවේදී කමතහනක් කරගන්න කමතහනක් කරගෙන කොතනකදීවත් භාවනාව නිසා තෘෂ්ණාව කරා යන්න එපා දැන් වර්තමාන සමාජයේ භාවනාව තුළ තෘෂ්ණාව ඇති කරගන්න භාවනාව විසින් නැවත නැවත සංස්කාර සකස් කරගන්න මෙච්චර වෙලාවක් මම වාඩි වෙලා ඉන්නුනේ මෙච්චර වෙලාවක් එදමිනිය කොටාගෙන ඉන්නුනේ මෙච්චර වෙලාවක් මම මේවා පුතේ තෘෂ්ණාව හැටියටයි ගන්නේ තේනවා මේවා තෘෂ්ණාව හැටියටයි ගන්නේ ඒ නිසා විවේකීව ස්වභාවිකව ජීවිතයට තියෙන්න දෙන්න දත් මිටි කාගෙන එදමිනිය කොටාගෙන ඉන්න යන්න එපා එන එතන වැඩෙන්නේ වේදනාව ඒ වේදනාව පසනාව තුල විඳීමක් ඇදීමක් ගැටීමක් එතන සකස් වෙන්න පුළුවන් ඒ නිසා බලහත්කාරයෙන් ජීවිතේ යම් තැනකට දාලා එතනින් ධර්මයේ මතු කරගන්න උත්සාහ ගන්න එපා ස්වභාවිකව ජීවිතයට තියෙන්න දෙන්න තේන්න ස්වභාවිකව ජීවිතයට තියන දීලා ඇතිවෙන්නා වූ සිටිවිල වල අනිත්‍යභාවය දකමින් ඉස්සරහට යන සිත නිත්‍ය වශයෙන් ගත තැන ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා ඔබේ ගත්තේ මායාවක් එතෙන්දී ඔබ ධර්මයේ සතර සරිපට්ඨානය තුල ඉඳලා නැහැ කෙනෙක් භාවනා කළා කිව්වත් එයා හිත විසිරෙනවා කියන්නේ එයා විසිරුණ හිත එයා සතර සත්‍පට්ඨාන්ට යොමු කළා නැහැ. එයා භාවනාව තුල හිතේ නැති නිසා හිත විසිරුණා. එහෙම නැත්නම් හිත විසිරුණා කියලා එයාට කියන්න බෑ. එයා විසිරුණ හිත සතර සත්‍පට්ඨාන්ට යොමු කළා නැහැ. ඒක හිත විසිරුණා. ඒ නිසා විසිරෙන සිත ගැන හිතන්න යන්න එපා. ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත ඔබටයිදි නැහැ. එහෙම කළාට පස්සේ ප්‍රශ්නේ අඩු වේවි ඒ නිසා නිරතුරුවම මුලින්ම මේ දීර්ඝ සංසාරයේ අපි මෙච්චර පංච නීවරණ වඩලා තියෙනවා ඒවායේ ඵලයක් මේ ලබන්නේ කියන කාරණය නම් හිතන්න නැතුව භාවනා කරන්න යන්න එපා. ඒක වෙන්නේ නැහැ. එහෙනම් අපි ධර්මයට යොමුුනේ මේ සංසාර බය දැකලා. සංසාර බය දැකලා අපේ හිත විසිරුණා කියලා අපිත් එක්ක අපි ගැටුනේ නැහැ. අපි හිතුවේ දෙයියනේ මේසා නොගැටි මෙතෙන්ට එනවායි කියන කාරණේ පුදුමයක් කියලා. මොකද ඒසා සංසාරයේ පංච නීවරණ අපි වඩලා තියෙනවා. ඒ පංච නීවරණ වඩද්දි හිත විසිරෙනවා කියන කාරණේ පුදුමයක් නෙමෙයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි අතින් උනා වූ වැරදි කමටහනක් කරගෙන නොන අපි නිවැරදි භාවයට පත් වෙන. එනිසා අපේ හිත විසිරෙනවා කියලා කායික්වත් ගැටිලා වැඩක් නැහැ. ඒවා නිසා තව තව විතර්ක සකස් කරගෙන භවයේ සකස් කරගෙන වැඩක් නැහැ. එනිසා විසිරෙන හිත කමටහනක් කරගන්න. විසිරෙන හිත කමටහනක් කරගන්න. විසිරෙන හිත ධම්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට ලක් කරන්න. ඒ තැන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධයට අදාළ සියලුම ධර්මයන් ඒ හිත තුල තියෙනවා.